කොළඹ ලෝකේ ලස්සනම නගරේ බවට පත් කිරීමේ සහ ශ්‍රී ලංකාවේ වාණිජමය අගනුවර ලෙස සංවර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැංගුවේ ඒ පොරොන්දුව අනුවයි. ඒ යටතේ පුරහල විහාර මහදේවි උද්‍යානය හා අවට ප්‍රදේශය නිදහස් චතුරාෂ්ට්‍ර පරිශ්‍රය පිරිසිදු හරිත වර්ණයෙන් යුතු ජනහිතකාමී පරිසරයක් බවට වර්තමානයේ වන විට පත්ව තිබෙනවා. දේශගුණික කලාප පාරිසරික කලාප භූවිෂමතා සුන්දර වූ රටා බවමින් කොළඹ නගරය අලුත් වුණා. කරාවැටි ඇති ගොඩනැගිලි නවීකරණය කිරීමද නාගරික අලංකරණ කටයුත්තේදී ඉටුකෙරෙන ප්‍රධාන කාර්යභාරයක්. ඒවායේහි ඓතිහාසික ස්වරූපය විනාශ නොවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට වගබලා ගැනුණා. ඊට හොඳම නිදර්ශනය කොටුවේ ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල සහ පැරණි රේස් කෝස් ගොඩනැගිලි සංකීර්ණයයි. ආධ්‍යාත්මික සුවය අපේක්ෂා කරන සංචාරකයන්ට කදිම තෝතැන්නක් බවටද කොළඹ හා තදාසන්න ප්‍රදේශ පත්ව තිබෙනවා. ඒ තුලින් කොළඹ අවට නිතර ගැවසෙන ජනතාවගේ සතුට සොම්නස වර්ධනය වනු ඇති. විසිතුරු මල් විසිතුරු මත්සීන් ඇවිදින මංතීරු ව්‍යායාම ස්ථාන මෙන්ම රිසි ලෙස නිදහසින් සිටිය හැකි හරිත කලාපයක් බවට කොළඹ නගරය පත් වුණා. දෙවසරකට පෙර දුටු කොළඹ සමග සසඳන කල මෙය සැබෑම වෙනසක්. අනාගත පරපුර උදෙසා රට නව මානයකට නාගරික සංවර්ධනයේ අනාගතයට මෙහෙ වූ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් හරිත සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් යනුවෙන් ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම වත්මන වන විට සාක්ෂාත් කරගෙන තිබෙනවා. එයයි යථාර්ථය. සුපිරි නගරයක් සුපිරි රටක් තුලින් ස්ථිරසාර ආර්ථිකයක් කරා මහින්ද චින්තන ඉදිරි දැක්ම චින්තනයෙන් ගොඩනැගුණු අලුත් ශ්‍රී ලංකාව.